බගවන්තලාව පොලිස් වසමට අයත් මහඑළිය රක්ෂිතය තුළ සිදුකරන අනවසර මහා පරිමාණ මැණික් ගැරීම් හේතුවෙන් අක්කර 25ක භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බව හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ටීබී දයාරත්න මහතා පවසනවා. අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වනෝද්‍යාන භාරකරු පවසන්නේ. ආරක්ෂිත ශාකයක් ලෙස හඳුන්වා දී ඇති සුදු හඳුන් දැව අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කිලෝ 25ක බරකින් යුත් සුදු හඳුන් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍ය දූෂණ මර්ධන ඒකකයේ පවසනවා. නුවරඑළිය පදිය පැළල රක්ෂිතෙන් හොර රහසේ කපා අලෙවි කිරීම සඳහා කොළඹට ගෙනවිත් තිබූ මෙම සුදු හඳුන්වල වටිනාකම රුපියල් ලක්ෂ 3කට ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ. මුල්ලීරියාව වැවපාර අඹතලී ලදු කැලෑවක් තුළ සංගවා තිබූ ජීව උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා. එහි තිබී මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 20ක් පොලිස් භාරයට ගෙන ඇති අතර යම් අපරාධයක් සඳහා භාවිත කිරීමට කිසියම් පාතාල කල්ලියක සමාජිකයන් විසින් මෙම ජීව උණ්ඩ සංගවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා. මිනුවන්ගොඩ ඒකල ප්‍රදේශයේ කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් සහ කේරළ ගංජා සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී නීති විරෝධී මත්පැන් ලීටර 135ක් කේරළ ගංජා ග්‍රෑම් 50ක් ගෝඩා ලීටර 1530ක් පොලිස් භාරයට ගෙන තිබුණා.